පළමුවෙනි කොටස බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වටහා ගැනීම බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ දුක හා දුකෙන් නිදහස් වීම පිළිබඳ සත්‍යයන් මේ අපේ සිරුරු හදවත් හා සිත් තුලින්ම අත්දැකීමට හැකිය යන අවබෝධයෙන් යුතුව සරල ලෙසින් හා අවංක ලෙසින් අපේ භාවනාව ආරම්භන ලෙස අචාන්චා හිමි ඉල්ලා සිටී පොත් හා අටුවා තුලින් අෂ්ටාංගික මාර්ගය සොයාගත නොහැකි නමුත් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානයේත් ඇස් කන් නාස දිව සිරුර හා මනස යන ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාවලියේත් එය දැකගත හැකි බව උන්වහන්සේ පවසා සිටිනසේක මේවා සම්බන්ධ ඉක්මනින් හා අවදියෙන් යුතුව දැන ඒ තුලින් එළඹි සිහිය දියුණු කර ගැනීමට ක්‍රමය බුදුන් වහන්සේ විසින් පෙන්වා වදාරන ලද විදර්ශනාවේ මාර්ගයයි. ඒ වෙනුවෙන් තම සිත් තුළ හටගත් ධෛර්යයෙන් යුතුව භාවනාව උදෙසාම කැප වූ මහණ මෙහෙණි ගිහි පිරිස් විසින් එය නැසී යා නොදී ඒ අනුව යමින් එතැන් පටන් ශතවර්ෂ ගණනාවක් තුළම එය රැකගන්නා ලදී. අචාන් චාහිමි කතාබස් කරනුයේ මේ ඉපැරණි ඉගැන්වීමේ ජීවමාන ආදර්ශය ලෙසිනි. උන්වහන්සේගේ ප්‍රඥාව හා නිපුණත්වය ලබාගෙන ඇත්තේ අධ්‍යාපනය තුළින් හෝ ලබාගත් සම්ප්‍රදායක් වශයෙන් නොවන නමුත් ඒවා තමන් වහන්සේ තුළ ජනිතවීමට හේතු වී ඇත්තේ වර්ෂ ගණනාවක පුහුණුව නිසාත් හදවත නිශ්චල කිරීමටත් මනස පුබුදුවාලීමටත් භාවනා යොදා ගැනීම සඳහා උන්වහන්සේ විසින් දරන ලද පරිශ්‍රමය නිසාත්ය. භාවනා පුහුණුව සඳහා තම සිත තුළ ධෛර්යයක් ඇති වූයේත් ඒ සඳහා මඟ පෙන්වීම ලැබූයේත් උන්වහන්සේගේ පරම්පරාවට පෙර විසූ ඒ ශ්‍රේෂ්ඨ අරණ්‍ය භාවනා ගුරුවරුන්ගේ ප්‍රඥාව ආශ්‍රයෙනි. එම ගුරුවරයාණන්ගේත් තමන් වහන්සේගේත් ආදර්ශය අනුගමනය කරන මෙන් උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටිනසේක. ඔබේ ලෝකය ගොඩනංවනු ලබන ෂඩ් ඉන්ද්‍රයන් දෙසද මනසේ හා සිරුරේ ක්‍රියාවලියන් දෙසද බලන්න. මේ ක්‍රියාවන් පැහැදිලි වනුයේ ඒවා ගැන පරීක්ෂා කිරීම හා නිතර පවත්වාගනු ලබන අවධානය නිසාත්ය. දර්ශනය වන ඒ ඒ ඉන්ද්‍රිය අරමුණු තමාට නොදැනී පලා යන හැටිත් නොරැඳී ඇති සැටිත් ඒවා ගැන නිරීක්ෂණය කරන අතරවාරය තුළ සනිටුහන් කරගන්න. මේ ලෙස වෙනස් වෙමින් පවතින අරමුණු තදින් අල්ලා ගැනීම හෝ ඒවා ප්‍රතික්ෂේප කිරීම අප හැඩ ගැස්වී ඇති රටාව අනුව සිදුවන බව ඔබ දැකගන්නේහිය. සමතුලිත භවයේ මාවත වූ මේ නව මාවත ගැන ඉගෙනීමට අවස්ථාව මෙය බව අචාන්චා හිමියෝ උගන්වා දෙති. සංකල්පයක්සේ සැලකීමෙන් නොව දෛනික ජීවිතයේ අවස්ථා තුළින් භාවනාව පුහුණුවන මෙන් අචාන්චා හිමි අප උනන්දු කරවා සිටි. අපේ දුෂ්කරතාවයන් ජය ගැනීමටත් හදවතේ නොසෙල්වෙන බව හා විශිෂ්ට බව ඇති කර ගැනීමටත් ශක්තිය ලැබෙනුයේ මෙතනින්ය. එක් මොහොතක් අපේ ජීවිත සටනින් ඉවත් වී නිවැරදි අවබෝධ යන්න තුළ ගැබ්බූ අර්ථය සමග බුදුන් වහන්සේ කෙරෙහි පැවති සැනසිලි සුවය සොයා ගැනීමට අපට හැකිවනුයේ ඒ තුළින්ය.